හෙට දිනේදී බස්නාහිර පළාතෙන් පිටත පාසල් විවෘත වීමට නියමිතව තිබෙනවා. එම පාසල් විවෘත කිරීම පවත්වාගෙන යාම අධ්‍යාපන බලධාරීන් විසින් සිදු කරනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ඒ සම්බන්ධව පොලිසිය අවශ්‍ය සහාය ලබා දීම නියමිතව තිබෙනවා. නමුත් විශේෂයෙන්ම පාසල් විවෘත කිරීමේදී අපේ අවධානය යොමු වී තිබෙන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ, කුලී රථ, ත්‍රිරෝද රථ පිළිබඳව. නිරන්තරයෙන් අපි රථවාහන රාජකාරී කරන රාජකාරී කරන නිලධාරීන් උපදෙස් දී තිබෙනවා. දරුවන් ප්‍රවාහනය කිරීමේදී කුමන ආකාරයකටද ප්‍රවාහනය කරන්නේ, සෞඛ්‍ය රීතිවලට අනුගතවද ප්‍රවාහනය කරන්නේ, මේ ගැන සොයා බලන්න. මෙහිදී විශේෂයෙන්ම අපේ කිසිම අදහසක් නැහැ මෙම වෑන් රථ නවතා බාධා කර දරුවන්ගේ පාසල් ගමන ප්‍රමාද කරන්න, එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් නීතිමය කටයුතු කරන්න. නමුත් අපේ එකම අරමුණ වෙන්නේ මේ දරුවන් කොවිඩ් රෝගය වැළැක්වෙන ආකාරයට ප්‍රවාහනය කරනවාද කියලා බලන එක. මුහුණු ආවරණ පැළඳගෙන ගමන් කරනවාද, ඒ ගැන රියදුරන් සහායකයන් උපදෙස් දීලා තියෙනවද, යම් ආකාරයකට වාහනේ ආධාරක ඇල්ලීමේදී පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව කටයුතු කරනවද, මේ සියල්ල ඔවුන් පාසල් දරුවෝ නිසා ඔවුන්ට ඒ ගැන අවබෝධය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා වාහනවල ගමන් කරන වාහන පදවන රියදුරන් සහායකින් කොන්දොස්තරවරුන් මේ අයගේ වගකීමක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගකීම ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකා පොලිසියත් නිරන්තරයෙන් මේ ගැන අවධානයෙන් සිටිනවා. ඒ වගේම ඔක්තෝබර් මාසේ 15 වෙනිදා ප්‍රකාශනපත් කළ ගැසට් පත්‍රය අනුවත් සෞඛ්‍ය රීතීන් වලට අනුව මගින් ප්‍රවාහනය කිරීම රියදුරන්ගේ සහායකින්ගේ වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඊට අනුගතව කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.